අද මොකද හැමෝටම මාතෘකාව දෙන අපිට තියරි මේ රිවිෂන් එකේ ආගමික සහනශීලීත්වය විස්තර කරන්න කිව්වා. හරි ආගමික සහනශීලීත්වය ටක් ගාලා පිය කිවර කරමු. එතකොට යථාවත් යථාකාරී ගුණයක් ඉවර කරන්න පුළුවන්. තව දෙන්නේ හරි ලොකු පාඩම් ටිකක් නැහැ. ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. හරි. එතකොට පුතේ ඔයාලට දැන් વિચાર හුරුව දෙවෙනි વિચાર හුරුව අපිට මාසෙන් කරන්න පුළුවන්. එතකොට මම ඒක දාගෙන තියෙන්නේ සැප්තැම්බර් මාසෙට දෙවෙනි વિચાર හුරුව දාගෙන තියෙන්නේ. එතකොට ඊළඟ සතියේ ඊළඟ ඒ කියන්නේ අගෝස්තු මාසෙම යන්නේ 6-7 ටියුට් එක ඈ. 6-7 දෙක ඉවර කරනවා පුතේ. 6-7 ටියුට් දෙක අගෝස්තු මාසෙන් ඉවර කරනවා. එතකොට વિચાર හුරුවක් කරන්නේ නැහැ. සැප්තැම්බර් ඔයාලට දෙවෙනි વિચાર හුරුව යනවා. ඔක්තෝබර් මාසේ තුන්වෙනි વિચાર හුරුව අවසන් වෙයි ඈ. හරි. එතකොට ඒ විදිහට අපි වැඩේ කරමු. ඒ වගේම තමයි ප්‍රතිඵල ආවන් පස්සේ අපි හරියටම පොඩක් දින ටාගට් කරමු. ප්‍රතිඵල එනකන් හරියටම දින ටාගට් කරමු. බලමු ප්‍රතිඵල එන දවසත් එක්ක කොහොමත් පුතේ අපි නොවැම්බර් මාසේ කියලා ටාගට් කරන් තමයි වැඩ ටික කරන්නේ. හරි. එතකොට අනිත් එක තමයි දෙන අවවාදේ 6-7 නිපුණතා දෙකේ ලියන්න තියෙන ටික පුතේ කෙලින්ම දෙනවා ඈ. ඒ කියන්නේ MCQ යන්න කලින් 6-7 නිපුණතා දෙක ඉවර කරද්දිම ඔයාලට මම PDF එකක් හරි හදලා දානවා. ඒකට හේතුව 6-7 නිපුණතා දෙකේ දෙක තමයි ලේසිම උත්තර ලියන්න. හරිද? මුද්දට මතක තියාගන්න පුතේ මේ 6-7 නිපුණතා දෙකෙන් අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් අහනවා මයි විභාගයේට ලියන්න ලේසිමත් එච්චරයි. හරිද? මේකෙන් අන්නන්න බෑ. චතුරාර්ය සත්‍යය ගත්තොත් එම චතුරාර්ය සත්‍යය කොටස් හතර අරගෙන කොටස් හතර වෙන වෙනම දක්වන්න හරි එහෙම එකක් තමයි අහන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ දැන් ත්‍රිලක්ෂණය ගත්තොත් එහෙම ලොව සියල්ලම ත්‍රිලක්ෂණ ධර්මතාවයට පොදුය. ඔන් ඔය වගේ ප්‍රශ්න අහන්න තියෙන්නේ. ආයේ දැන් ඔයාලා දකින්න ඇති ගිය අවුරුද්දේ රිපිට අවුරුද්දේ තිබ්බා සත්‍යයගේ විශ්ලේෂණ ක්‍රමාතුරින් එකක් දක්වන්න කියලා. මොකක්ද සත්‍යයගේ විශ්ලේෂණ ක්‍රම කියන්නේ? ධර්ම කටි. තාම බලලා නැහැ. සත්‍ය පිළිබඳ බුදුහාමුදුරුවෝ කරපු විශ්ලේෂණ මොනවද? පරීක්ෂණ. නිකන් කියන්න බලන්න. දැන් ඒක දැනගෙන පොඩ දැනගෙන ඉන්න ඕනේ නේ. මොනවද? ඇයි කන්ද විභාගයේ පංචස්කන්ධයෙන් සතා හැදිලා ඉන්නේ මිනිස්සයා? නේ ධාතු විභාගයේ ධාතු 6කින් හැදිලා ඉන්නේ. ආයතන විභාගයේ ආයතන එකතුවකින් සත්වයා හැදිලා ඉන්නේ. ලේසි පුතේ ඔය ඔයාලා මම මේ අද කියන කතාව පුතේ මේ 6-7 නිපුණතා දෙකට නම් ප්‍රශ්න ලියන්න අනිවාර්යෙන්ම ඕනි. අනිවාර්යෙන් දෙකක් එනවාමයි ওই නිපුණතා දෙකෙන් ඈ. අනිවාර්යෙන් දෙකක් එනවාමයි එකක් විදිහට අපි ඔක ලියන්නේ උනාට ටාගට් කරා යන එකක් විදිහට අනිවාර්යෙන් දෙකක් එනවා. හරි. ඔයාලා කියන්න බලන්න පුතේ මේ 6 නිපුණතාවයයි 7 නිපුණතාවයයි ඔයාලා හරියට කොහින් යහුවත් ලියන විදිහට යවනවා ඈ. ඒකයි ඒක PDF හරි දාලා ලියවන්නේ මම ඒක. අනිවාර්යෙන් ලියන්න ඕනි. මේ නිපුණතා දෙකේ ප්‍රශ්න දෙකට ඔයාලා හරියට උත්තර ලිව්වොත් එම් ඔය නිපුණතා දෙක හරියට ටාගට් කරලා වැඩ කරොත් එම් ඔය නිපුණතා දෙකෙන් ඔයාලා ලකුණු කීයක් ගන්න පුළුවන්ද? කවුරු හරි කියන්න බලන්න ටග් ගාලා ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා? ඈ? කීයක් ගන්න පුළුවන්ද? නෑ 24 24 නැස්ස. ඕ නෑ වැරදි. පේපර් 200යි ඈ. පේපර් ලකුණු 200යි ඈ. ඒ කියන්නේ එක පේපරේට 100යි දෙක පේපරේට 100යි නේ. හරි. එතකොට අපිට ප්‍රතිශතය 200ක් හදන්න වෙනවනේ නිපුණතා. ඒ මොකද එක පේපරේටත් අදාළයි දෙක පේපරේටත් අදාළයි. ඔය නිපුණතා දෙක හරියට ටාගට් මම හැමතරේම ඔක කට කැඩෙනකම් කියනවා. ඔය නිපුණතා දෙක හරියට ටාගට් කරොත් පුතේ ඔයාලට මේ 200 ප්‍රතිශත 200ක් විදිහට කරන් හදන්න ඈ. පේපර දෙකම ලකුණු 60ක් ගන්න පුළුවන් හරියට. 60ක් ආවරණය වෙනවා. ඒ කියන්නේ එතකොට 30යි ඈ. 100ක් ගත්තොත් 30යි. නැත්තම් 60ක් ආවරණය වෙනවා දෙකට බෙදෙනවනේ. ඒ කියන්නේ MCQ එකේ 100යි අනිත් පැත්තයි. ඔය MCQ එක ඔක හරියට පාඩම් කරොත් මේ MCQ පහට අනිවාර්යෙන් ගහන්න පුළුවන්. 6 පහට 7 පහටක් ගහන්න පුළුවන්. එතන ලකුණු එතකොට කීයද? එතන ලකුණු 20යි. එතකොට ලියන දෙකට 40යිනේ. 20 20 60ක් ගන්න පුළුවන්. ඒකින්ද මේ බුද්ධ ධර්මයේ තියෙන ලේසිම නිපුණතාවය දෙක. කටපාඩම් කරන්න විතරයි දින අය වෙනමකුත් හිතන්නවත් දෙයක් නැහැ. අහන ප්‍රශ්නේ කෙලින්ම උත්තර ලියන්න දෙන්න නිපුණතාවයට ආකට් කරගන්න. මම ඒව එතකොට කියලා දෙන්න. ඔබ දැන් හිතන්න එපා. එතකොට අපි වැඩ දිග කර දැන් මම හැමදාම ලේසි කියනවනේ. ඔයාලා විභාගෙ ලඟුනම් පස්සේ කියන්න මේ ක්‍රමයේ කොච්චර ලේසිද. දැන් ටිකක් අමාරුයි අරකයි මේකයි කියලා තේරෙයි. අවුලක් හිතන්න එපා. මම කියන්නේ හරි.
යම් තංගල ආගමික සහනශීලීත්වයට යම් හරි අපි දන්නවා ආගමික සහනශීලීත්වය කියන්නේ මොකක්ද කියලා සරලව කවුරු හරි කියන්න බලන්න පුතේ ආගමික සහනශීලීත්වය කියන්නේ මොකක්ද මම බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ ඒක මොකක්ද ආගමික සහනශීලීත්වය කියන්නේ අන්‍ය ආගමිකයන් සමග සුහදව ජීවත් වීම හරි අන්‍ය ආගමිකයන් සමග සුහදශීලීව සිටීම සමගියෙන් සිටීම ගැටුම් ඇති කරගන්නේ නැතුව සිටීම සහජීවනය කියන්නේ මොකද්ද සහජීවනය කියන්නේ ඒ කට්ටිය ඒ කියන්නේ අන්‍ය ආගමිකයන් සමග ඒ එතන අන්‍ය ආගමිකයෝ නෙවෙයි කියන්නේ සහජීවනය කියන්නේ සමස්තයත් එක්කම සමගියෙන් කියතියක් නේ දැන් අපි අර එතන අර දැන් බලන්නකො ධාතු විභංග සූත්‍රේ නේ එතන පුක්කු සාති නේ එතකොට අන්‍ය ආගමිකයෙක් නෙවෙයිනේ හැබැයි ඒක අපිට ගන්න පුළුවන් එහෙම ඒ වුණාට එතන යන්නේ වෙන සිද්ධියක් එතකොට අපි අර බමුණේ කුරු දව කරා කියපුද ඒ ඊට පස්සේ බමුණෝ පව බුදුහාඳුරුත් එක්ක සමගියෙන් කටයුතු කරන්නවා කියන එක අර වචනයක් විතරයි වෙනස් කරන්න තියෙන්නේ හරිද හැබැයි ආගමික සහනශීලීත්වය කියන වචනේ තිබුතේ අනිවාර්යෙන් එන්න ඕනේ ආගමික කියලා දෙනනේ අනෙත් ආගමිකයන් සමග බුදුහාමුදුරුව සුහදශීලීව හිටපු විදිහ නේ හරි ටග්ගල යන්ටියුට් එකට ඒකේ හැඳින්වීම දැන් ඔයාලට හදාගන්න තියෙන්න ඕනේ හැඳින්වීම හරිද දැන් ආය මං කිය කියා ඉන්නේ නැහැ පුතේ ලියන්න කියපු ගමන් ඔයාලා දන්නවා ලකුණු හම්බෙනවා කියලා පේපර් බලලා එතකොට ඔයාලා බල ලියන්න ඕනේ දැන් ඕමනාවක් තියෙන්න ඕනේ අය ඒ ලෙවල්නේ පොඩි ළමයි නෙවෙයිනේ අනිත් ළමයි කොච්චර වැඩ කරනවද බලන්නකො අනිත් මේ ඔයාලා හරි බලන්න හැඳින්වීම නිපුණතාවයට අදාළ හැඳින්වීම දාගන්න ඕනේ ඒක එකතු කරගන්න ඕනේ බලන්න ආගමික සහනශීලීත්වය anu අනිත් ආගමිකයන් සමග සුහදශීලීව කටයුතු කිරීමයි නැත්නම් ගැටුමක් ඇති නොවන පරිදි කටයුතු කිරීමයි සරල වචනාර්ථ බුදුරජාණන් වහන්සේ එතෙක් පැවති සියලු ආගමික මතවාදයන් ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ දහමක් භාරතීයන්ට දායාද කළහ. එහෙත් උන්වහන්සේ අන්‍ය දර්ශනයන් හා මතවාද නිර්දය ලෙස විවේචනය නොකළහ. ඔවුන්ගේ දර්ශනයන් නිපැවති අඩුපාඩු පමණක් පෙන්වා දුන්නේ අන්‍ය ආගමිකයන් සමග වාද විවාද කිරීමේ අවශ්‍යතාවයක් බුදුරදුන්ට නොවූ අතර වාද විවාද සඳහා පැමිණිය ඇයටද මෛත්‍රියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණු පැහැදිලි කර දුන්න. එසේම අන්‍ය ආගමිකයන්ට දහම් දෙසුව ඔවුන් තම අනුගාමිකයන් කර ගැනීමට නොව ඔවුන්ට සත්‍ය පැහැදිලි කිරීමටය. මෙලෙස බුදුරදුන්ගේ අන්‍ය ආගමික සහනශීලීත්වය දැක්විය හැක. හරි. අපි දන්නා පුතේ ආගමික සහනශීලීත්වය කියපුවම හාමුදුරුවනේ ආගමික සහනශීලීත්වය ගැන අනෙත් ආගමිකයන් සමග සුහදශීලීව සමගියෙන් ජීවත් වීම. දැන් බුදුහාමුදුරුවෝ ධර්මාන අවදී නැත්නම් අපි කියන බුදුහාමුදුරුවෝ ජීවත්වන අවදීයේ ඉන්දියාව ගත්තන් පස්සේ පුතේ මේ ආගමික කියන සාස්තාව ප්‍රබල ලෙස සමාජයේ ව්‍යාප්ත වෙලා තිබ්බා. නේ? එතකොට බුදුහාමුදුරුවෝ මේ සියලු ආගමිකයන්ට වඩා ලෝකයට සත්‍ය දහමක් ඉදිරිපත් කරා. හැබැයි එහෙමුණයි කියලා බුදුහාමුදුරුවෝ අනිත් ආගමිකයන් නිර්ධනයේ ලෙස නිර්දය ලෙස නේ අපි කියනවා දුප්පත් ලෙස නිකන් අර ඒක අපි ගත්තොත් එහෙම නිකන් අර පහත් විදිහට නිකන් ළමේ විවේචනය කරන්න ගියේ නැහැ. හැබැයි සමහර ආගමිකයන්ගේ ආගමික ගැන්වීම් තිබ්බ අපි දන්නවා පුතේ ඒව සමාජයට හානි කරයි කියන්නේ. නේ? ඒ වගේම පුද්ගලයාට හානි කරයි කියන්නේ. ආන් ඒ වගේ දැන් බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරපු දැන් තියෙනවා. නේ? ඒ හැරුණාම බුදුහාමුදුරුව බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තමයි හොඳම දහම අනිත් ඒව ඔක්කොම පහත් එහෙම කාවුවක් පහත් කරන්නවත් උසස් කරන්නවත් බුදුහාමුදුරුව ගියේ නැහැ. හරි. එතකොට ඔම එක තමයි අපි මේ මාතෘකාව තුළදී කතා කරන්නේ. හරි. ඒ වගේම තමයි අනිත් එක තමයි පුතේ දැන් බුදුහාමුදුරුවොත් එක්කම් විවිධ ආගමිකව වාද විවාද කරන්නව. සමහරු කරුණු දැනගන්නව. හැබැයි බුදුහාමුදුරුවෝ වාද විවාද කරන්න ආපු අයටවත් දහම් කාරණා දැනගන්න ගියපු ආපු අයටවත් නේ අපි සමහර සූත්‍රවල තියෙන බුදුහාමුදුරුවෝ සමහර ආරාමවලට ගියන් පස්සේ අන්‍ය ආගමිකයන්ගේ ඒ අය සුහද සීලව කතා කරලා සමහරක් වෙලාවට ඒ අයට එයාලට තියෙන ප්‍රශ්නයක් පව බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ උත්තරේ දෙනවා. හැබැයි ඒ කවුරුත් බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ අනුගාමිකයන් කරගන්න ගියේ නැහැ. ඔන්නක තමයි අපි ඕකෙදි කතා කරේ. හරි. ඊළඟට බලමු. අංගුත්තර නිකාය කාලාම සූත්‍රය.
කාලාමනම් නියංගමට බුදුරජාණන් වහන්සේ වැඩි මොහොතේ කාලාම වැසියන් පැවසුවේ කාලාමනම් නියංගමට එන මහණ බමුණෝ තමන් කියන දේම හරි අනිත් අය කියන දේ වැරදි යනුවෙන් ප්‍රකාශ කරති. එහිදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ට දේශනා කළේ කරුණු 10කට අනුව විමර්ශනශීලී විය යුතුය. හරි. එතකොට ඔන්නේ කරුණු 10ක් බුදුහාමුදුරෝ දේශනා කරා. හරි. තිත්තිරිපේලෙන් ලියාගම් පුතේ. මෙහිදී කාලාම වැසියන් කාලාම වැසියන්ගේ ප්‍රශ්නය මත අනෙත් ආගමිකයන් විවේචනය නොකළ අතර විවේචනය නොකළ අතර ඔවුන්ගේ පැනයට චුට්ටක් ඉඩම දිවේ නිවැරදිම පිළිතුරු ලෙස නිවැරදිම පිළිතුරු ලෙස ඔවුනට හිතන් සිටීමට අවස්ථාව ලබා දුනි හරි පුතේ දැන් චූට්ටක් ඉඩ මදි වෙයි ඈ ඉඩ පොඩ්ඩක් බැලන්ස් කරලා ලියන්න පුරුණා ලියා ගන්න මෙමගින්ද දැක්වෙන්නේ ආගමික සහනශීලීත්වයයි ඈ මෙමගින්ද දැක්වෙන්නේ ආගමික සහනශීලීත්වයයි ආගමික සහනශීලීත්වය හරි එතකොට අපි දන්නවා හැමදුරනේ කාලාම සූත්‍රයේ නේ කාලාම සූත්‍රය අපි දන්නවා කාලාම වැසියන්ට බුදුහාමුදුරුවෝ කාලා කියන දෙපරි ප්‍රශ්න අහනද අහනනේ දැන් අපි ප්‍රශ්නයක් ලියන ආරම්භ කරලා මේකේ අන්තර්ගතය දාලා අපි උදාහරණ තුන දානවනේ ඒ උදාහරණ තුන දානකොට සර් අපි දැන් පළවෙනි උදාහරණේ දාලා ඒ උදාහරණේ විස්තර කරලා ඒ උදාහරණයට යටින් ලියන්න ඕනද මෙමගින්ද දැක්වෙන්නේ ආගමික සහනශීලීත්වය එහෙම නැත්නම් තුනම ලියලා ඒ කියන්නේ මේවා ජොයින් තුනම ලියලා අවසානට දැම්මු අවසානට නිගමනයේ දානවා ඒක හැමදෙන්නේ සාමාන්‍යයෙන් කැම්පස් එකේ වගේ තමයි ඒක කරන්නේ හැබැයි ඒ ලෙවල් සිස්ටම් එකේදී හැමදෙන්නේ අපි උදාහරණ තුනක් ගත්තොත් මේක තුන් විදිහ උදාහරණ තුනක්නේ අපි ගන්නෙ එතකොට අපි ඒකෙන් සනාථ කරන්න පුළුවන් හාමුදුරනේ කියන්නේ ඒක හොඳයි ඒක කරන එක. එතකොට අපි හැම එකක් අවසානයේ උදාහරණ තුන අවසානයේම දාන්න මෙම කාරණය බුදුරජාණන් වහන්සේගේ ආගමික සහනශීලීත්වය මනාව පැහැදිලි වේ කියලා ඒ උදාහරණයෙන් ඒ ප්‍රශ්නෙට අදාළ මේ පිළිතුර අපි සනාථ කරන්න. ඒක තමයි සිස්ටම් එක. ඒක හොඳයි. ඒ කියන්නේ දැන් A level සිස්ටම් එකේදී අර කැම්පස් එක වගේ කොහොමද ප්‍රශ්න බලන්නේ නැහනේ. එතකොට ඒ ඔය ලියන විදිහට ලියන එක තමයි හැමදෙන්න සාර්ථක ක්‍රමවේදය. මොකද අපි පුරුදු කරන්නේ ළමයි ඒ ක්‍රමවේදය. අර විදිහට ලිව්වත් අවුලක් නැහැ. හැබැයි අර එතකොට ඒක ඒ උදාහරණ ඉවර කරලා අපි ඊළඟ උදාහරණ යන්නේ. ඒක තමයි හොඳම දේ. ඒක එහෙම කරන්න. එතකොට අපි ඒ කියන්නේ මම මෙච්චර කල් පුරුදු කරේ එහෙමයි. ඒක හැමදෙන්න මේ විදිහට කරන්න පුළුවන් නේ ඒක හොඳයි. ඒක එතකොට එක උදාහරණයකට ඒක සනාථ වෙලා තියෙනව නේද? හරි සර් හරි. හරි ඊළඟට මජ්ක්‍ධිමනිකායේ උපාලි සූත්‍රය නේ. ඒක අපි දන්න පුතේ ගෘහපතිය ඔබගේ නිවස බොහෝ කාලයක් සිට නිගණ්ඨයන්ට පැම් පොකුණක් ගැනීම.
ඒවා ඒ අයුරෙන්ම සිදු කළ යුතුය හරි ඒකට මෙහෙම ලියා ගන්න වාදයෙන් පෙරදුණු උපාලි වාදයෙන් පෙරදුණු උපාලි බෞද්ධයෙකු වීමට අවසර ඉල්ලූ මොහොතේ බෞද්ධයෙක් වීමට අවසර ඉල්ලූ මොහොතේ ඉල්ලූ මොහොතේ ඉහත සඳහන් සූත්‍ර පාඨයේ කරුණට අනුව ඉහත සඳහන් සූත්‍ර පාඨයේ කරුණට අනුව ඉහත සඳහන් සූත්‍ර පාඨයේ කරුණට අනුව ඉහත සඳහන් සූත්‍ර පාඨයේ කරුණට ඔව් කියන්නේ ඉහත සඳහන් සූත්‍ර පාඨයේ කරුණට අනුව බුදුන් වහන්සේගේ ආගමික සහනශීලීත්වය මනාව පැහැදිලි වේ ඒකට ඇති ඈ හරි එතකොට ඒකෙන් අපිට තේරෙනවා පුතේ දැන් නිගණ්ඨනාත පුත්ත කියන්නේ බුදුහාමුදුරුවොත් එක්කන් හැම වෙලාවකම බුදුහාමුදුරුව පරද්දන්න හිටපු කෙනෙක් නේ එතකොට ඒ නිගණ්ඨනාත පුත්ත බොහෝ අවස්ථාවල විවිධ ශ්‍රාවකයෝල බුදුහාමුදුරුව පරද්දන්න හදනවා දැන් උපාලිත් බුදුහාමුදුරුවොත් එක්කන් වාද කරන්න ඉන්නේ බුදුහාමුදුරුව පරද්දන්න හැබැයි උපාලි වාදයෙන් පැරදිලා බෞද්ධයෙක් වීමට අවසර ඉල්ලපු මොහොතේ බුදුහාමුදුරුව කරන ප්‍රකාශය මේ බලන්න උපාලි ඔබ මේ නිගණ්ඨයන්ට ඔබේ ගෙදර පැන් පොකුණක් හා සමානයි. ඒ කියන්නේ නිගණ්ඨයන්ට හිටපු ප්‍රධාන ශ්‍රාවකෙක් තමයි උපාලි. එයාගේ දාණය මත තමයි නිගණ්ඨයෝ මේ ජීවත් වුණේ කාලෙත් නේ. එතකොට ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කෙනා නිගණ්ඨයන්ට දෙන අනුග්‍රහය ඔයා ඒ විදිහටම ලබා දෙන්න ඕනේ. බලන්නකෝනේ නිගණ්ඨයන්ට දෙන අනුග්‍රහය ලබා දෙන්නේ කියන්නේ බුදුහාමුදුරුවෝ ආගමික සානශීලීත්වයෙන් නිසා නේ. හරි. එතකොට බුදුහාමුදුරුවන්ට කිසි විටක අනිත් ආගමිකයන්ට අසාධාරණයක් කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. හරි. එතන කොහොමද හඳුන්වන්නේ අවසන් කරපු තැන? බුදුන් වහන්සේගේ ආගමික සානශීලීත්වයේ මනාව පැහැදිලි වේ. ඔව්. හරි. උන්වහන්සේ කිසි විටක අන්‍ය ආගමිකයන්ට අසාධාරණයක් සිදු කළේ නැත. මොකක්ද සර්?
අසාධාරණයක් සිදු කළේ නැත. හරි. ඊළඟ සූත්‍රය හැමදෙනි බලමු. පොට්ටපාද සූත්‍රය නේ. එතකොට දැන් පොට්ටපාද සූත්‍රයේ තියෙන කාරණේ බලන්න. පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආරාමයේ බුදුරදුන් වඩින විට එය දුරදීම දැක උස්හඬ. උස්හඬ අස්හඬ කියලා දෙන පුතේ උස්හඬ කියලා හදාගන්න. උස්හඬ මහහඬ ඇතිව ഘോഷා කරමින් සිටි සිය පිරිස නිහඬ කළේය. නිහඬ වන්න ශ්‍රමණ බවත් ගෞතමයෝ වැඩමවති. නිහඬ බවේ ගුණ කියන එයට කැමති උන්වහන්සේ අප නිහඬතාවයේ දැක වැඩම කළොත් අපට මහත් වාග්ගේ මහත් ලාභයකි. නේ නැත්තම් වාග්ගයකි. හරි. ඒක ලියාගමු. මෙලෙස 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 පොට්ටපාද පිරිවැජියාගේ පොට්ටපාද පිරිවැජියාගේ ආරාමයට වැඩි මොහොත මෙන්ම පොට්ටපාද පිරිවැජියාගේ ආරාමයට වැඩි මොහොත මෙන්ම තවත් බොහෝ අන්‍ය ආගමිකයන්ගේ ආරාමවලටත් වැඩි අවස්ථාවන් වල ආරාමවලටත් වැඩි අවස්ථාවල එම ආගමිකයන් පවා බුදුන් වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම අසුන් පැනවීම එසේම වැදගත්ම කරුණවන එම ආගමික නායකයන් පවා බුදුරදුන්ට පැන වූ ආසනයට වඩා මිටි ආසනයක මිටි ආසනයක හිඳ ගැනීම ආදී
හිඳගැනීමාදී ආදී ලෙස පුතේ හිඳගැනීමාදී ලෙස උතුම් තත්වයක් හා ගෞරවයක් උතුම් තත්වයක් හා ගෞරවයක් උතුම් තත්වයක් හා ගෞරවයක් ලබා දුන්නේ එවක සිටි සෑම ආගමිකෙක් සමගම උන්වහන්සේ ආගමික සහනශීලීත්වයෙන් කටයුතු කළ නිසාය මේ උන්වහන්සේ මොකද ආගමික සහනශීලීත්වයෙන් කටයුතු කළ නිසාය මෙමගින්ද දැක්වෙන්නේ ආගමික සහනශීලීත්වයයි. අවසන් කරන්නේ මෙමගින්ද දැක්වෙන්නේ බුදුරදුන්ගේ ආගමික සහනශීලීත්වයයි. මෙමගින්ද දැක්වෙන්නේ උන්වහන්සේගේ ආගමික සහනශීලීත්වයයි. ඊළඟට හඳුනා ලියාගන්න උදුම්බරික සූත්‍රය පුතේ. මෙම සූත්‍ර දේශනාව අධ්‍යයනය කිරීමේදී නිග්‍රෝධ පිරිවැජියා බෞද්ධේකූ සන්ධාන සමග බුදුරදුන්ට විවිධ දෝෂාරෝපණයන් දෝෂාරෝපණය
සිදු කලහ සිදු කලහ සිදු කලහ එහෙත් 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 නිග්‍රෝධ බුදුරදුන් හමු වූ මොහොතේ 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 ඔහුට නිවැරදි ධර්මය දේශනා කළහ ඔහුට නිවැරදි ධර්මය දේශනා කළහ නැත්නම් ඔහුට ධර්මය දේශනා කළහ ධර්මය දේශනා කළහ ඒ සිදු කළේ කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් නිවැරදි සත්‍ය නිවැරදි සත්‍ය සත්‍ය නිවැරදි සත්‍ය පුතේ සත්‍ය නිවැරදි සත්‍ය ඔහුට වටහා දීමටය නිවැරදි සත්‍ය ඔහුට වටහා දීමටය නිවැරදි සත්‍ය ඔහුට වටහා දීමටය උන්වහන්සේට කිසි විටක උන්වහන්සේට කිසි විටක කිසි විටක ඉහත සූත්‍ර පාඨයේ සඳහන් කරුණට අනුව ඉහත සූත්‍ර පාඨයේ සඳහන් කරුණට අනුව ඉහත සූත්‍ර පාඨයේ සඳහන් කරුණට අනුව සපොඩායි කියන්නේ පුළුවන් උන්වහන්සේට කිසි විටක හරි ඉහත සූත්‍ර පාඨයේ සඳහන් කරුණට අනුව ඉහත සූත්‍ර පාඨයේ සඳහන් කරුණට අනුව ඉහත සූත්‍ර පාඨයේ සඳහන් කරුණට අනුව එම පුද්ගලයා එම පුද්ගලයා එම පුද්ගලයා තම ශ්‍රාවකයෙකු කර ගැනීමට තම ශ්‍රාවකයෙකු කර ගැනීමට අවශ්‍යතාවක් නොවූහ අවශ්‍යතාවක් නොවූහ හරි අවශ්‍යතාවක් නොවූහ මෙමගින්ද දැක්වෙන්නේ ආගමික සහනශීලීත්වයයි